arahato sama sambuddhase namo tasse bhagavato arahato sama sambuddhase namo tasse bhagavato arahato sama sambuddhase etang santang etang panitang yadidam sabba sankhara samutho sabbu padhipati nissaggo tanhakkhayo virago nirodho nibbana මේ ශාන්තිය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන අතිපූජනීය මහෝපාධ්‍යාය මාණිපාණන් මහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාත්‍රිකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 23 වෙනි දේශනයයි මේ භවනිරෝධනම් වූ නිවන විභව දිට්ඨියක් හෝ උච්ඡේ දිට්ඨියක් හැටියට නොසැලකිය යුත්තේ තථාගතවරයා සත්‍ය ප්‍රඥප්තිය ඉක්මවා ඇති නිසා යන නිගමනයට තුඩු දෙන සාධක කලින් දවසේ දේශනයේදී අප උපුටා දැක්වුවා. තථාගතවරයා පිළිබඳවත් සත්‍ය පුද්ගල යන වචන සූත්‍ර දේශනාවලේදීලා තිබුණත් එපමණකින්ම ශාස්ත්‍ර දෘෂ්ටියට නැඹුරු වෙන අන්දමින් තථාගතවරයා මරණින් මත්තෙහි වෙයි පවති කියන අදහසක් ප්‍රකාශ කිරීම ධර්ම විරෝධී බවත් අපට ඒ සූත්‍ර දේශනාවලින් පෙනී ගියා. අහංකාර මමංකාර මානානුසයන් දුරු කළ රහතන් වහන්සේ වෙනිකක් තබා මමය මාගේ කියන ඒ වචන පවා භාවිතා කරන්නේ ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝක ව්‍යවහාර වලට එකඟ වීමක් වශයෙන් පමණක් බවත් අපි කලින් අවස්ථාවක සගතක සංයුක්තයේ නුපුටා දැක්වූ අරහං සූත්‍රයෙන් පැහැදිලි වුණා. ඒකේ අවශ්‍ය කොටස දැන් අපි ආයිත් මතක් කරගන්නවා නම් ඒ රහත් වූ භික්ෂුව පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. අහං වදාමීති පිසෝ වදෙය්‍ය මමං වදන්තීති පිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහරමත්තේන සෝ වෝහරෙය්‍ය. ඒ යම් කිසි රහත් භික්ෂුවක් මම කියමි යනුද කියන්නේ මමං වදන්තීති පිසෝ වදෙය්‍ය ඒ රහත් භික්ෂුව මට කියත් යයි යනුෙන්ද ව්‍යවහාර යනුෙන්ද කියන්නේ. නමුත් ඒ ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා ලෝකේ ඇති සම්මුතියක් දක්ෂාන්දමින් තේරුම්ගෙන වෝහාර මත්තේන සෝවෝ හරි උදෙක් ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් පමණක් එහෙම ව්‍යවහාර කරනවා. දිටු දෙමියෙහිදීම ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙක් නැතැයි කියලා ප්‍රකාශ කෙරෙන ඒ සූත්‍ර දේශනාවලින් පැන නගින ශූන්‍යතා දර්ශනය අප උපමා කළා මහදෙයියමකදී අදුරා ගසන දුම්මල පාරකින් නැගෙන ගිනි ජාලාවකට. සාමාන්‍යයෙන් කෙනෙකු තුළ බය උපදවන දෙයක්. එතකොට මේ විදිහේ දුම්මල ගැසීම් දුම්මල පහරවල් බුදුරජාණන් වහන්සේ උපකාර කරගත්තේ මේ කෙලෙස් සාතුර වූ ලෝකයා සඳහා පැවැත් වූ ධර්මයාගේදී ඒ ලෝකයාගේ සිත් තුළ පැලපදියම් වෙලා තිබෙන සක්කාය දිට්ඨිය දුර කිරීමටයි. මේ දුම්මල ගැසීමක් ගැන සූත්‍ර දේශනාවල නම් සඳහන් වන්නේ නැහැ. නමුත් ඊට බොහෝ දුරට සමාන අදහසක් හඟවන වැදගත් වචනයක් සූත්‍ර දේශනාවල සමහර විට දකින්න ලැබෙනවා. විධූපේති කියලා. දැන් ධූප කියන වචනේ ඔය දුම් වර්ග සුමුද දුම් ආදියට ධූප කියලා කියනවා. මේ විධූපේති කියන වචනේ සඳහන් වෙනවා දැන් ඔය උදාන පාළිය බෝධිවග්ගයේ හිම ඔය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන අවස්ථාවේ සඳහන් වෙන ඒ සූත්‍රයේ අගට මෙන්න මෙහෙම ගාතාවක් සඳහන් වෙනවා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විධූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝව ඕභාසයන් අන්තලික්ඛං. යම් අවස්ථාවක කෙලස්තාවන වීර්යයෙන් යුක්තව ධ්‍යාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට ඒ ධර්මය හරි පහළ වෙද්ද ඒ අවස්ථාවෙහි
විදුහපයන් පිට්ඨති මාර්සේනං මාර්සේනය මාර්සේනාව පළවා හරමින් සිටිනවා. හරියට අහස එලි කරන්නා වූ අහස ආලෝකමත් කරන්නා වූ සූර්යයා වගේ. තවත් සමහර සූත්‍රවල මේ විදුහපේති කියන වචනේ සංධූපේති කියන වචනයත් එක්ක සම්බන්ධ කරලා දක්වනවා. එතනත් අර දූප කියන වචනයයි තියෙන්නේ. මේ වචන දෙකේ අර්ථය ඒ තරම් ප්‍රකට නැහැ. මේක ගැන යම් යම් මතභේදයක් තිබෙනවා. සංධූපේති විදුහපේති දෙකේම දූප කියන වචනේ තිබෙනවා. නමුත් සංධූපනේ කියන්නේ දැන් සමහර දුම් වර්ග අපි පාවිච්චි කරනවා මේ ආරාධනා කරන්න. තවත් සමහර ඔය දුම්වල වගේ දේවල් පාවිච්චි කරනවා පළවා හරින්. උන්වය ක්‍රියා දෙකයි ඔය වචන දෙකේ අර්ථ හැටියට ගන්න තියෙන්නේ. අර සංයුත්තනිකායේ කජ්ජනී සූත්‍රයේ සඳහන් වෙනවා ඒ ආර්ය ශ්‍රාවකයා විදූපේති නො සංධූපේති. විදූපණය කරනවා සංධූපණය කරන්නේ නැහැ. අර දුම්වල පාරවල් ගහලා වගේ පළවා හරිනවා ආරාධනා කරන්නේ නැහැ. එතකොට මේක මේ අමතර කාරණයක් හිරිර අපි සඳහන් කළේ. කෙසේ නමුත් මේ අර මාරසේනා පළවා හැරීම ආදී ඒ අදහස එතනත් එක්ක අර දූප විදූපේති කියන වචනේ සඳහන් වෙනවා. සාමාන්‍ය ලෝකයා ජීවමාන තථාගතවරය හඳුනගන්නේ අර නතර වූ දියසුලියක් ඒ දියසුලිය මත පිට නිදැල්ලේ පාවෙමින් තිබෙන කොළරොඩු අතු හිටි ආශ්‍රයෙන් හඳුනා ගන්නා වගේ. දියසුලියක් නතර වුණාට පස්සේ තවමත් ඒ දියසුලියේ උඩින් ඒ කොළ රොඩු ආදිය කරගෙනනකොට එතන කෙනෙක් හිතා ගන්නවා දියසුලියක් තිබෙනවා කියලා. දියසුලියේ කේන්ද්‍රස්ථානය ක්‍රියාවිරහිත වී ඇති බව, දියසුලිය වෙනුවට දැන් එතන තිබෙන්නේ තනිකර මහමූද බව, කේවල මහමූද බව කෙනෙක් තේරුම් ගත්තොත් ඒ තැනැත්තාට අර ශූන්‍යතා දර්ශනය අර්ථකාගත කෙනෙක් නැතේ කියලා කියන කීම නිසා ඇති වෙන අර දුඹුල් අස්ථාන භීතිය දුරු කරගන්න පුළුවන් වෙනවා. එතකොට දියසුලියක පතු කේන්ද්‍රස්ථානයේ නතර වීම මහමුද උරුම කර ගැනීමට සමානයි. දියසුලිය නතර වුණාමයි මහමුද උරුම වෙන්නේ. සීමිත දියසුලිය නතර දියසුලියට අයත් සීමිත දේවල් අතහැරීම අසීමිත මහමුද උරුම කර ගැනීම වගේ. මෙන්න මේ කියන මේ කීම්වල තිබෙන නැගෙන ප්‍රහේලිකාව ඇත්ත වශයෙන්ම අරහත් කියන වචනේමත් ගැබ් වෙලා තිබෙනවා. රහතන් වහන්සේට බුදුරජාන් වහන්සේට අරහන් කියන ඒ වචනේ අපි නිතර පාවිච්චි කරන ඒ බුදුගුණ භාවනා ආදී. ඔය අරහත් කියන වචනේ හැඟෙන්නේ මූලික අර්ථයේ නොයිකුත් අර්ථ අටුවාචාරින් වහන්සේලා පස්සේ දක්වලා තිබෙනවා. නමුත් ප්‍රධාන අර්ථය අරහත් කියන එකේ පූජා විශේෂ පූජා ආදී ලැබීමට සුදුසුකම. එතකොට හැම දෙයක්ම ලැබීමට සුදුසු වීම කියන අදහසයි මේ අරහත් කියලා කියන්නේ. හැම දෙයක්ම අතහැරීමෙනු හැම දෙයක්ම ලැබීමට සුදුසු වන්නේ. මෙතනක් තිබෙන්නේ මහ ප්‍රහේලිකා තත්ත්වයක්. සාත් වෙනවා කියලා කියන්නේ හැම දෙයක්ම අතහැරීම. තණ්හාව අතහැරීම. සම්පූර්ණයෙන්ම තණ්හාව ක්ෂය කිරීම. ඒකෝ තණ්හාව ක්ෂය කිරීම කළාට පස්සේ හැම ආසාවන්ම අතහැරියට පස්සේ හැම දෙයක්ම අතහැරියට පස්සේ හැම දෙයක්ම ලබන්න සුදුසු වෙන්නේ. ඔන්න ඔය විදිහ මහ ගැඹුරු තත්ත්වයක් තිබෙනවා ඔය අරහත් කියන පදේ. ඒකට මේ අපි මෙතන ප්‍රකාශ කළේ තවත් කාරණයක්, ප්‍රකාශීලු තවත් කාරණයක්. දැන් අස්මිමානය අනුව ගිය මිනුම් මැනීම් ක්‍රම හයක් තියෙනවා. ඒකට තමයි සලායතනය කියලා කියන්නේ. අස්මි කියලා ඒ මානය, වෙමි කියන මානය ප්‍රකට කරවන මිනුම් දඬු හයක් තිබෙනවා. ඒකටයි සලායතන කියලා කියන්නේ. ඇස් කන් නාසාදී ඒ සලායතන. එතකොට මේ සලායතන වලින් කළ මිනුම් ඇගැයුම් ප්‍රමාණ කිරීම යම් අවස්ථාවක නතර වුණාද ඒ අවස්ථාවේ ඒ පුද්ගලයා අමිත බවට, අමිල බවට, අනගි බවට, අපරිමිත බවට පත් වෙනවා. අර දියසුලියත් මහමුදොත් පිළිබඳ උපමාව වගේ. එතකොට මේ මිනුම් අතහැරීමමයි අමිත බවට, අපරිමිත බවට පත්වීමට ඇති මාර්ගය, ඒ කායන මාර්ගය. මහබුදුම දෙයක් මේක. එතකොට ඒ අප්‍රමාණ ඉතින් ඒකම තමයි. දැන් දියසුලියක් නතර වුණාම ඉබේම ඒ දිහා බලාගෙන සිටි කෙනාගේ අවධානය යොමු වෙන්නේ මහා මුහුදේ ගැඹුරු බව, අපරිමිත බව, පුතුල්ල බව, ඒ පිළිබඳව ඒ පැත්තටයි අවධානය යොමු වෙන්නේ. ඒ වගේම දෙයක් මෙතන තියෙනවා. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට කෙනෙකුට පුළුවනි අර සාමාන්‍ය ඒ පෘථග්ජනයාට අස්ථාන භීතියක් ගෙන දෙන මේ ශූන්‍යතා දර්ශනය තුළින් එක්තරා විදිහක අලෞකික සුන්දරත්වයක් පවා මතු කරගන්න. එහෙම මතු කර ගැනීමට ඉඩ තියෙන බවට හොඳ සාධක අපට හම් වෙනවා.
ඔය ධම්මපදේ පුප්ප වර්ග අරහන්ත වර්ග බ්‍රාහ්මණ වර්ග බුද්ධ වර්ග ආදී ඒ වර්ගවලිනුත් සුත්තිනිපාතේ බොහෝ තැන්වලිනුත් මම පුදුම විදියෙ එක්තරා විදියක අලංකාර විදිය අලංකාර අන්දමේ ගාථාත් අපට දකින්න ලැබෙනවා මේකට හේතුව ධර්ම ස්වභාවයක් වශයෙන් සලකනවා නම් මේ ශූන්‍යතාව ආත්ම ආත්මීය ශූන්‍යතාව පිළිබඳ ප්‍රඥාව පහළ වීම ඒ ප්‍රඥාව පිහිට කරගෙන මාර්ගඵල අවබෝධ කර ගැනීම ඇත්ත වශයෙන් කියනවා නම් සත්‍යයගේ සංසාරික පැවැත්මේ පුෂ්පෝද්භවයේ ඵලෝද්භවයේ හැටියට සලකන්න පුළුවන්. ඒ කියන්නේ මල්පල හට ගැනීම වගේ. මල්පල හට ගැනීමක් වගේ මේ අදහස් ප්‍රකාශ කරන අධම්මපදයේ පුප්ප වර්ගයෙන් යථා සංකාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමං තත්ථ ජායේත සුචිගන්ධං මනෝරමං එවං සංකාර භූතස්මින් අන්ධ භූතේ පුතුජ්ජනේ අති රෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ යම්සේ මහා මාර්ගය අසල හැරදමන ලද කැලි කසල ගොඩක පිරිසිදු සුවඳ ඇති මනරම් පියුමක් හටගනීද එසේම කැලි කසල ගොඩක් බඳු මේ පුරුදුන් ලෝකයා අතර ආර්ය සම්මා සම්බුදු ශ්‍රාවක තෙම ප්‍රඥාවෙන් විශිෂ්ට ලෙස බබලයි. එතකොට මේ සසර කැලි කසල ගොඩින් මතුවෙන ඒ මනරම් පියුම තමයි මේ රහතන් වහන්සේ. මේක එතකොට බය වෙන දෙයක් නෙවෙයි. අපි ඒ වගේම පහුගිය දේශනාවේදී උපුටා දැක්වුවා බුදුරජාණන් වහන්සේ අර ලෝකය පිළිබඳ දැක්වු අලුත් නිර්වචන අලුත් හැඳින්වීම් පිළිබඳ සූත්‍රයක්. ලෝකකාමගුණ සූත්‍රයේ පළමුවෙනි ලෝකකාමගුණ සූත්‍රය සංයුත්තනිකාය සලායතන මග්ගේ ඒකෙන් අපි උපුටා දැක්වුවා පාඨ දෙකක්. එක පාඨයක් තමයි ප්‍රහේලිකා විදිය කියමන බුදුරජාණන් වහන්සේ අර සංඝයා වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරා නාහම් භික්කවේ ගමනින ලෝකසාන්තං ඥාතයන් දැට්ඨයන් පත්තයන්ති වදාමි නච්චපනාහම් භික්කවේ අපත්වා ලෝකස්ස අන්තං දුක්ඛසාන්ත කිරියම් වදාමි මහණෙනි මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට කෙලවරක් දැනගත හැකියයි දැකිය හැකියයි ඊට පැමිණිය හැකියයි නොකියමි ඒ වගේම මහණෙනි ලෝකයේ කෙලවරට නොපැමිණ දුකෙහි කෙලවරක් ඇතැයිද නොකියමි ඉතින් මේ ප්‍රහෙලිකාව විසඳ ගන්න පස්සේ මේ සංඝයා වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයාචනා කළාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුරත් අපි එදා ප්‍රකාශ කළා ඒ පිළිතුරේ ඇත්ත වශයෙන්ම අඩංගු වෙන්නේ අර ලෝකය පිළිබඳව බුදුරජාන් වහන්සේ අදහස් කළ අර්ථය සාමාන්‍ය ලෝකය කියන අදහස නොවේ ඒක එතකොට ලෝකය පිළිබඳව දුන්න නිර්වචනය ආනන්ද ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේට තීරුම් කළ දුන්න නිර්වචනය මොකද්ද යේනකෝ ආවසෝ ලෝකස්මින් ලෝකසංඤී හෝති ලෝකමානි අයං උච්චති අරියස්ස විනේ ලෝකෝ කේන චාවසෝ ලෝකස්මින් ලෝකසංඤී හෝති ලෝකමානි චක්ුණාකෝ ආවසෝ ලෝකස්මින් ලෝකසංඤී හෝති ලෝකමානි සෝතේන ගහානේන ජීවහාය කායේන මනේන කෝ ආවසෝ ලෝකස්මින් ලෝකසංඤී හෝති ලෝකමානි යේනකෝ ආවසෝ ලෝකස්මින් ලෝකසංඤී හෝති ලෝකමානි අයං උච්චති අරියස්ස විනේ ලෝකෝ එවත්නි යමකින් ලෝකයේහි ලෝකය පිළිබඳ සංඥාවක් ලෝකය කියන හැදී හඳුනා ගැනීමක් වෙයිද ලෝක සංඥා කියන එකයි ලෝකය කියන මැනීමක් ලෝකමානී ලෝකය කියන මානයක් ඇති වෙයිද අන්න ඊටම ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයයි කියනු ලැබේ යමකින් ලෝකය මනිනවා නම් ඒකටයි ලෝකය කියලා කියන්නේ එතකොට ඒ කෝ දුහයයි ඔන්න එතනින් අර කියවුනේ මොනවයින්ද ලෝකය මානන්නේ කුමකින්ද ලෝකය මනින්නේ ලෝකය පිළිබඳ සංඥාවක් ඇති කරගන්නේ ඇස කන නාසය දිව කය සිත ඔයින් ඇර වෙන ක්‍රමයකින් ලෝකයක් දැනගන්න බෑ ලෝකයේ ගැන ඇති තාක් මති මතාන්තරත් ඒ හැම එකක්ම මේ මනින්නේ මේ හයෙන් දැන් මේක තේරුම් කීමට අපි පහසු තේරුම් පහසු නිදර්ශනයක් හැටින්නයි එදා සඳහන් කළේ දැන් අපිට වෙන මිනුම් ක්‍රම නැත්නම් මනින්න වෙන ලෝක සම්මත වෙන දේවල් නැත්නම් අපි මේ ඇඟිලි පුරුක අඟල හැටියට ගන්නවා වියත අඩිය බඹය ආදී වශයෙන් මේ අතීතයේ ඉඳලම ඒ කය උපකාර කරගෙනයි ලෝකය මනින්නේ දුර ආදී මනින්නේ බොහෝ විට ඒ වගේමයි අනිකුත් ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් ඊටත් වඩා ඉතාමත්ම සියුම් මැනීම තමයි සිතින් කරන මැනීම මේ මනසින් කරන මැනීමේදී තමයි අර සංකල්ප ප්‍රඥප්ති ආදී අපි උපකාර කරගන්නේ
ඉතින් අන්න ඒවා හැම එකකටම පහර වදිනවා. ඒ හැම එකකටම දුම්මල පහරවල වදිනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ ශූන්‍යතා දර්ශනය. ඉතින් ඔන්න ඔය විදිහට මේ මේන් පේනවා සලායතනෙම මේ එක්තරා විදිහක කෝදු ගොඩක් ලෝකීය මැනීමට පාවිච්චි කරන කෝදු ගොඩක්. එතකොට මේ අනුව අපට හිතා ගන්න පුළුවනි මේ ලෝකීය පිළිබඳව ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ නිර්වචනයෙන් අපට පෙනී යනවා ලෝකයේ සංඛත ස්වභාවය. මේක සිතින් මවාගත්තු දෙයක්. සිතින් මවාගත්ත කියලා කියන්නේ ද්‍රව්‍ය පක්ෂය නැතිනවා නොවේ. නමුත් ලෝකීය පිළිබඳ ප්‍රඥප්තියක් ලෝක ප්‍රඥප්තිය ඇත්ත වශයෙන්ම මේ කියාවු මේ සලායතනයන් ආශ්‍රයෙන් ගොඩනගාගත්තු එක ලෝක ප්‍රඥප්තියේ සංඛත ස්වභාවය. එතකොට අර කලින් අවස්ථාවක අපි සඳහන් කළා අර අව්‍යාකට වස්තු ගැන කතා කරනකොට ඒ අව්‍යාකට ප්‍රශ්න 10 අතුරින් මුල් ප්‍රශ්න 4ම ලෝකයේ පිළිබඳ ප්‍රශ්න බව. සස්සතෝ ලෝකෝ අසස්සතෝ ලෝකෝ අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ. ලෝකයේ සදාකාලිකයේ ලෝකයේ සදාකාලික නොවේ. ලෝකයේ කෙලවරක් ඇත ලෝකයේ කෙලවරක් නැත. අන්න එතන ඒ දෘෂ්ටිවාදීන් ඒ ලෝකයේ කියන ව්‍යවහාරයේ ඒ වචනය යෙදුවේ අන්න අර සංඛත ලෝකයයි. අර කියාපු සලායතනෙන් ගොඩනගාගත්තු ඒ ලෝක ප්‍රඥප්තියයි. එතකොට මේ ලෝක ප්‍රඥප්තිය ඇත්ත වශයෙන්ම සංකතයක් බව තේරුම් නොගැනීමට හේතුව මොකක්ද? පටිච්චසමුප්පාද ධර්මයේ නොදැනීම. මේවා සංස්කාර බව තේරුම් නොගැනීම. මෙතන තිබෙන මේ ඇතුළේ තිබෙන මිත්‍යාව, ඒ කියන්නේ ඒක අයෝනිසෝ මානසිකාරයෙන් ගොඩනගාගත්තු ලෝකයක් බව තේරුම් නොගැනීම. අපි උපමා කළේ අර මැජික් කේතලීට. දැන් ওই ප්‍රදර්ශන ආදී තිබෙන මැජික් කේතලයකින් යම් කිසි ටැංකියකට වතුර ගත් කරනවා. සමහර කෙනෙක් මේකේ හොරේ රහස දන්නේ නැති කෙනෙක් අර මැජික් කේතලේ හිස් වෙනකම් බලාගෙන ඉන්නවා. තවත් කෙනෙක් අර ටැංකිය පිරෙනකම් බලාගෙන ඉන්නවා. මේ දෙන්නම දන්නේ නැහැ අර මැජික් කේතලේ වැක්කිරෙන ඒ දිය ධාරාව ඇතුලින් රහසින් හොරෙන්ම වගේ නොපෙනීම අර නැවතත් ටැංකියෙන් වතුර ධාරාව කරකට ඇදිලා යන බව. උන්ව විදිය තත්ත්වයක් ලෝකයේ ඝන සංඥාව අනුව ගිය කෙලෙස් සහිත ලෝකයාගේ හැම දෙයක්ම අල්ලා ගැනීම ස්වභාවය තණ්හා උපාදාන ආදියට යටවුණු සාමාන්‍ය පෘථග්ජන ලෝකයා තුල විදර්ශනා ප්‍රඥාව නැති ලෝකයා තුල තිබෙනවා නිත්‍ය සංඥාවක්. එතකොට අන්න ඒ නිසා තමයි අර ලෝකයේ ගෙවි යාම් පක්ෂයේ ගැන තැකීමක් නැතිව සමුදේ හට ගැනීම පක්ෂයේ පමණක් සලකමින් මේවා ඒකකයක් හැටියට සලකනවා. ඝන සංඥාවෙන් අරගෙන එහෙම අරගත්තු ලෝකයක් සදාකාලිකද නැද්ද කියන එකයි අර ප්‍රශ්න වලින් ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් ඒ බඳු ලෝකයක කෙලවරක් තිබෙනවද නැද්ද කියන එකයි. මෙන්න මේ අයෝනිසෝ මානසිකාරයෙන් ගොඩනගාගත්තු ඒ අදහස් වලට මුල ඒකාන්ත අස්තිත්වයක් සහ ඒකාන්ත නාස්තිත්වයක් දක්විය හැකි කියන අදහසයි. ඒකාන්ත වශයෙන් යමක් ඇත, ඒකාන්ත වශයෙන් යමක් නැත කියලා ඒ අන්තගාමි දෘෂ්ටි දෙක. ඒ අන්තගාමි දෘෂ්ටි දෙක ප්‍රතික්ෂේප කරන ඒ බුදුරජාණන් වහන්සේ සොයාගත්තු ශ්‍රේෂ්ඨ පටිච්චසමුප්පාද ධර්මය අර සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ කච්චායන ගෝත්‍ර සූත්‍රයේ සඳහන් වෙනවා. අපි කලින් අවස්ථාවකත් ඒ සූත්‍රය ගැන ඒ සූත්‍රයේ උපුටා දැක්වුවා වගේ මතකයි. එයින් අවශ්‍ය කොටස දැන් අපි කිව්වොත් මෙන්න හොඳට පැහැදිලි වෙන කාරණය. දේනිසිතෝ ඛායං කච්චායන ලෝකෝ යේ භුජේන අත්‍යතංචේව නත්‍යතංච ලෝක සමුදයං කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පසතෝ යාලෝකේ නත්‍ිතා සානුහෝති. ලෝක නිරෝධං කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පසතෝ යාලෝකේ අත්‍ිතා සානුහෝති. කියන්නේ කච්චායන මේ ලෝකයේ බොහෝ සෙයින්ම දෙකක් දෘෂ්ටි දෙකක් අන්තගාමී දෘෂ්ටි දෙකක් ඇසුරු කරගෙනයි සිටින්නේ. එනම් අස්තිත්වය සහ නාස්තිත්වය, ඇති බව සහ නැති බව. ඊළඟට ඔන්න ධර්ම න්‍යාය ඉදිරිපත් කරනවා. ලෝක සමුදය, ලෝකයේ හට ගැනීම යථාභූත වශයෙන් ඇතිතතු වශයෙන් දකින්න හුට ලෝකයේ නැත, ඒකාන්ත වශයෙන් නැත කියන ඒ අදහස නැති වෙලා යනවා.
ඊළඟට ලෝක නිරෝධයේ යථා භූත වශයෙන් රකින්න පුද්ගලයාට ලෝකයේ ඇත කියන හැඟීමක් නැතිර යනවා. ඔන්න දැන් අර මැජික් කේතලේ උපමාව දැන් අර්ථවත් කරගන්න පුළුවන්. අර දෙන්නම තේරුම් ගත්තනම් මැජික් කේතලේ හිස් වෙනවා වගේම පිරෙනවායි. ටැංකිය පිරෙනවා වගේම හිස් වෙනවායි කියලා. අර විදිහට බලාගෙන ඉන්නේ නැහැ. ඔන්නෝම තත්වයක් ලෝකයේ තිබෙනවා. අස්තිත්වය සහ නාස්තිත්වය. ඒ වෙනුවට මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ පටිච්චසමුප්පාද ධර්මය. අර වචනයත් පලාගෙන යනවා. වචනේ විනිවිද යනවා කියලා කියන්නේ ඒකයි. මේ ප්‍රඥාව ඒකම ඒ වචනයකින් දක්වන්න බැරි නිසා තමයි අවිජ්ජාපච්චය සංඛාර ආදී වශයෙන් අර ද්වාදසංග වශයෙන් ඒ ලෝකේ ඇති වෙන හැටි දැන් සමහර විට දුක ඇතිවීම පටිච්චසමුප්පාද ඒ සූත්‍රය ඒක කාටත් පුරුදු සූත්‍රයක් අවිජ්ජාපච්චය සංඛාර ආදී සමහර අවස්ථාවල ඒක ඒ සූත්‍රය අවසාන වෙන්නේ අයන් ලෝක සමුදය දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ආදී වශයෙන් එහෙම තස්සේ කේවලස්ස දුක්ඛ කන්ද සමුදය හොති කියලා. තවත් සමහර අවස්ථාවල ලෝක සමුදය කියලා දක්වනවා. මේකම මේ දුක සමුදයම තමයි ලෝක සමුදය. එතකොට මේ මේ සලායතනයන්ගෙන් ලෝකයක් ගොඩනැගෙනවා. ඒකමයි දුක හැටියට පවතින්නේ. ඉතින් මේ මේ විදිහට මේ ගොඩනැගින ආකාරයයි ඔය පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ. ඒක ඉතාමත්ම සියුම් කාරණයක්. ඒ වගේ අන්න ඒ විදිහේ අයෝනිසෝ මනසිකාරයෙන් ගොඩනගාගත්තු ලෝකයක් නිසා ඒක සංඛතයි. ඒක හිතින් මවාගත්තු දෙයක් වගේ. මේ සංඛතයක තියෙන ස්වභාවයක් තමයි මේ චක්‍රාකාරය. මේ චක්‍රයක් වගේ. ඇත්ත වශයෙන්ම දැන් මෙතන අර කාලය සහ අවකාශය පිළිබඳ ප්‍රශ්න දෙකකුයි අර සස්සතෝ ලෝකවාදී දෘෂ්ටි වලින් හැඟෙන්නේ. සස්සතෝ සදාකාලිකද සදාකාලික නොවේද කියන එක කාලය පිළිබඳයි. ලෝකයේ කෙලවරක් ඇද්ද නැද්ද කියන එක අවකාශයේ නැත්නම් දේශය පිළිබඳවයි. කාලයක් අවකාශයක්. ඇත්ත වශයෙන් කාලයක් අවකාශයක් ඊ කියන දෙකේම තියෙන්නේ චක්‍රාකාර පැවැත්මක්. දැන් කාලය ගැන අපි කල්පනා කරලා බලනවා නම් උදේ කාලේ ඈත කෙලවර සවස් කාලේ මෑත කෙලවරයි සවස් කාලේ ඈත කෙලවර උදේ කාලේ මෑත කෙලවරයි ඔය විදිහට චක්‍රයේ දවස කරකැවෙන්නේ. උදේ වරු ඉවර වෙනකොට සවස් වරුව පටන් ගන්නවා සවස් වරුව ඉවර වෙනකොට උදේ වරුව පටන් ගන්නවා. ඔය විදිහම කාල චක්‍රයක් තියෙනවා. ඒකම ඒ එක මොහොත තුලත් ඔය විදිහ චක්‍රයක්. හට ගැනීම ගෙවී යාම වශයෙන් බැලුවත් එතනත් චක්‍රයක්. එක මොහොත තුලත් පවතිනවා ඊළඟට කල්පය තුල තියෙනෙත් ඕකයි. ඒකටයි සංවට්ඨ විවට්ඨ කියලා කල්ප දෙකක් තියෙන්නේ. සංවට්ඨ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කල්පයක් හැකිලෙනවා. මේ ලෝක ධාතුවක් යම්කිසි ලෝක ධාතුවක් හැකිලෙනවා. ඊළඟට විවට්ඨ ඒක ආයි දිගෑරෙනවා. ඔන්න ඔහොම දෙයක් ලෝකේ පැවැත්ම. ඉතින් මේක ඒක නිසා මේකේ කෙලවරක් තියෙනවද මේක අදක් මුලක් තියෙනවද කියලා කියන්න බෑ. ප්‍රශ්නෙම වැරදි. මේක චක්‍රයක කොනක් සොයන්න වගේ කාල්පනික වශයෙන් විසඳිය හැකි දෙයක් නෙවෙයි මේක. චක්‍රාකාර පැවැත්මක් තිබෙන නිසා අර හට ගැනීම ගෙවි යාම් දෙක එක මොහොතක් පාසාමත් තිබෙනවා. ක්ෂණ භංගුරත්වයේ මොහොතක් පාසා බිඳී යන ස්වභාවය නොතකීම නිසා අර ආවිදයට අයෝනිසෝ මනසිකාරයෙන් ඒ සාමාන්‍ය ඇසට පෙනෙන ලෝකය විනාශ වෙන නිසා ඒ අනුව ලෝකය සම්පූර්ණයෙන්ම ඉවරුණා කියලා හිතා ගන්නවා කෙනෙක්. නමුත් මේ එක ලෝක ධාතුවක් වුණාම වෙන තැනක පැන නගිනවා. ඔන්නෝම විදයක් විශ්වය පිළිබඳව මේ ලෝකයා ඇති කරගත්තු ඔය ප්‍රශ්නවල දෘෂ්ටිවල තිබෙනවා. මේ විදිහේ දෘෂ්ටි මතවාද අරගෙන තර්ක කිරීමෙන් තර්ක කිරීම ඒ තර්ක කළොත් ඒ තර්ක පවා චක්‍රාකාර තර්ක බවට පරිවර්තනය වෙන හැටි අපට අංගුත්තර නිකායේ නවක නිපාතේ එන ලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රයෙන් හොඳට පැහැදිලි වෙනවා. මේ ලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රයේ තියෙනවා සඳහන් වෙන්නේ මෙහිමයි. ලෝකායතික බ්‍රාහ්මණීන් දෙදෙනෙක්. ලෝකායතික බ්‍රාහ්මණීන් කියලා ඒ කාලේ විවහාර කළේ දැන් ලෝකායත ශාස්ත්‍රය කියලා දෙයක් තිබුණා. ලෝකයේ දිගපල්ලා ආදී පිළිබඳව දැන් මේ කාලේ බොහෝ විට විද්‍යාඥයින් කරන වැඩිමයි නිකුත් ආකාරයෙන් මේ බ්‍රාහ්මණීන් පත පොතින් තර්ක ආදීන් කළේ. අන්න ඒ විදිහේ ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න දෙන්නෙක් වෙන්න ඕන. ලෝකායතික බ්‍රාහ්මණීන් දෙදෙනෙක් එක දවසක් බුදුරජාණන් වහන්සේ දකින්ට පැමිණිලා මේ විදිය ප්‍රශ්නයක් අසනවා. භවත් ගෞතමයේ මේ පූර්ණ කස්සප කියා හිටිනවා තමා සර්වඥේ හැම දෙයක්ම දකින්වය හැම දෙයක් පිළිබඳවම ඥාන දර්ශනය නිතරම එළඹ සිටිනවය අවිදින විටත් සිටින විටත් නිදන විටත් නිදිවරණ විටත් හැම අවස්ථාවකම මට ඥාන දර්ශනය තියෙනවා කියලා කියා හිටිනවා. එහෙම කියන ඒ පූර්ණ කස්සප මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා.
අහං අනන්තේන ලෝකේන අනන්තං ලෝකං ඥානං පස්සං විහරාමි. මම කෙලවරක් සහිත මම අපි කොටිම කියනවනම් අපි අනන්ත වූ මම අනන්ත වූ ඥානයකින් අනන්ත වූ ලෝකයක් දකිමින් දනිමින් වාසය කරනවා කියලා. ඊළඟට එහෙම ප්‍රකාශ කළ කියනවා නිගණ්ඨනාත පුත්තත් ඒ විදිහටම අර පූර්ණ කස්සප කිව්වා වගේම කියනවා තමා සර්වඥය හැම දෙයක්ම දකිනවා හැම විටම එළඹ සිටි ඥාන දර්ශනය තියෙනවා කියලා. නමුත් නිගණ්ඨනාත පුත්ත මෙන්න මේ විදිහේ ඊටම විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන්නේ කුමක්ද? අහං අන්තවන්තේන ඥානේන අන්තවන්තං ලෝකං ඥානං පස්සං විහෙරාමි. මම කෙලවරක් සහිත ඥානයකින් කෙලවරක් සහිත ලෝකයක් දකිමින් වාසය කරනවා. ඊළඟට මේ බ්‍රාහ්මණින් අහන බුදුරජාණන් වහන්සේගෙන් මේ කියන මේ ඥානවාදී මේ ආචාර්යවරුන් දෙදෙනා එකිනෙකාට විරුද්ධ මේ මත ප්‍රකාශ කරන දෙදෙනාගෙන් කවුද ඇත්ත කිව්වේ කවුද බොරුව කිව්වේ කියලා. බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර අලං බ්‍රාහ්මණා තිඨතේත. ඇති බ්‍රාහ්මණින් ඔය ප්‍රශ්නේ පැත්තකින් තිබීවා. මම නුඹට ධම්මං බෝධේසී සාමි මම නුඹලාට ධර්මය දේශනා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ එතකොට පැත්තකින් තැබුවේ හරියට මේ පැත්තකින් තැබීම අර අව්‍යාකත බව හඟවන වචනයක්. අව්‍යාකත කියන අව්‍යාකත ප්‍රශ්න වලටම හඳුන්වන වචනයක් තමයි තපිත. තපනීය කියන එක. තපනීය. පැත්තකින් තැබිය යුතු ප්‍රශ්නයක්. ඒක නිසායි අව්‍යාකත විවරණය නොකළේ. මක් නිසාද පැත්තකින් තැබුවේ අපිට හිතා ගන්න පුළුවනි. එතන කාරණේ කියලා නැතත් දැන් ඔන්න අපි අර හිතුවොත් දැන් පූර්ණ කස්සප කියන්නේ මම අනන්ත වූ ඥානයකින් අනන්ත වූ ලෝකයක් දකිනවා කියලානේ. එතකොට අර ඊට විරුද්ධවාදියෙකුට ඉදිරිපත් වෙලා කියන්න පුළුවනි ඔබට මේ අනන්ත ලෝකයක් පිනින්නේ ඔබේ ඥානය අනන්ත නිසායි. අනන්ත කියලා කියන්නේ සම්පූර්ණ නැහැ. සම්පූර්ණ නම් කෙලවරක් තියෙන්න එපා. ඔබේ එතකොට අනන්ත කියන වචනේ අසම්පූර්ණාර්ථයෙන් අරගෙන අර පළමුවෙන් මතය ඉදිරිපත් කළාගේ දැනත්තගේ ඒ මතය කඩන්න පුළුවන්. ඔබ අනන්ත ලෝකයක් දකින්නේ අනන්ත ඥානයෙන් අනන්ත ලෝකයක් දකින්නේ ඔබේ ඥානය අසම්පූර්ණ නිසා. ඒ වගේම අර නිගණ්ඨනාත පුත්‍ර කියන්නේ මම අන්තවන්තේන අන්තයක් සහිත ලෝක නුවණකින් අන්තයක් සහිත ලෝකයක් දකින්නවා කියලානේ. ඒ තැනැත්තට කියන්න පුළුවන් අර පූර්ණ කස්සපවාදීන්ට ඔබ අන්තයක් සහිත ලෝක ඥානයකින් අන්තයක් සහිත ලෝකයක් දකින්නේ ඔබේ ඥානය සීමිත නිසා. ඔබේ ඥානේ කෙලව සීමිතයි. සීමිතයි කියන්නේ ඒක කෙලවරක් තියෙනවා. ඒක නිසායි අන්ත සහිත ලෝකයක් පෙනෙන්නේ. එතකොට මෙතනත් තියෙන චක්‍රය අර අන්ත අනන්ත කියන වචනවල අර්ථ දෙකක්ම තියෙනවා. ඔන්නෝයි විදිය තත්ත්වයක් නිසා වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්න ප්‍රතික්ෂේප කරලා ඊළඟට මම ධර්මය දේශනා කරනවා කියලා බ්‍රාහ්මණීට ප්‍රකාශ කරනවා උපමාවක් වශයෙන් වගේ. ඔන්න පුරුෂයන් හතර දිනෙක් ඒ ඉන්නවා හතර දිශාවක. ඒ හතර දිනාටම තියෙනවා ඉතාමත්ම වේගයෙන් යන ශක්තියක්. කොයිතරම් වේගෙන්ද කියදොත් දක්ෂ දුනුවායෙක් ඉතාම වේගයෙන් ඊතලයකින් ඔය තල් ගහක සෙවණක් පසු කරන්නට පුළුවන් වගේ අන්න ඒ තරම් වේගයෙන් කොටිම කියනවා නම් ඊතල වේගයක් වෙනි ඊ වේගයක් තිබෙනවා ජවයක් තිබෙනවා. ඒ වගේම ඒ හතර දිනාගෙම පියවර මාරු කිරීම පියමාරු කිරීම ඉතාමත්ම පුළුල්. හරියට එක මහ පෙරදිග මහමුදේ එක පයක් අවරදිග මහමුදේ අනික් පය. ඔන්න ඔය තරම් පුළුල් පියමාරු කිරීමක් තියෙනවා. එතකොට වේගය ඊතල වේගයයි මේ තරම් පුළුල් පියමාරු කිරීමක් ඇති. ඒ පුද්ගලයන් හතර දෙනා තම තමන්ට කියා ගන්නවා මම ගමන් කිරීමෙන් ලෝකේ කෙලවරට එන්නවා කියලා. කෙලවරට පැමිණෙනවා කියලා එහෙම අදිෂ්ඨාන කරගෙන මේ හතර දෙනාම ගමන ආරම්භ කරනවා. ආහාර පාන ගැනීම ශරීර කෘත්‍ය කිරීම නිදා ගැනීම වෙහෙස මහන්සි ඇරීම ආදී යට යෙදෙන කාලය ඇර අනික් මුළු කාලයම ගමන් කරමින් අර විදිහට වේගයෙන් ගමන් කරමින් අවුරුදු 100ක් ගමන් කළා. ලෝකයේ කෙලවර නොපැමිණ මරණයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. සංකීස හේතුමක් නිසාද? ඊනාට බුදුරජාණන් වහන්සේ ඒකට හේතුව දෙනවා. නාහං බ්‍රාහ්මනා සන්ධාව ඒව රූපාය සන්ධාවනිකාය ලෝකස් අන්තං ඥාතයන් දට්ඨයන් පත්තයන්ති වදානි. නෙචපනහං අපත්වා ලෝකස් අන්තං දුක්ඛසන්තකියන් වදානි. අක්නිසාද බ්‍රාහ්මණේනි මේ මෙබඳු වූ මේ දිවීමකින් ලෝකයේ කෙලවරට පැමිණි කෙලවරක් දැකිය හැකිය දැනගත හැකිය පැමිණි හැකියයි මම නොකියමි. ඒ වගේම ලෝකයේ කෙලවරකට නොපැමිණ දුක් කෙලවර කර ගැනීමක්ද
ඇතැයි මම නොකිය. එහෙම කියලා ඊළඟ බදාරලා ඊළඟ බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා පංචමේ බ්‍රාහ්මණ කාමගුණ අරියස්ස විනේ ලෝකෝති වුච්චති. එතෙන්දී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ පංච කාමගුණේම ලෝකයේ හැටියට. මේ ආර්යව්‍යවහාරය අනුව ඒකාරා සලායතන ලෝකයේ කියාපු එකත් එක්ක ගැටීමක් නැහැ එතන. සලායතන ආශ්‍රයෙන් තමයි මේ පංචකාමගුණ පංචකාම සම්පත්තිය කෙනෙක් මිදින්නේ. නමුත් මෙතෙන්දී මේ දේශනා විලාස වශයෙන් බුදුරජාන් වහන්සේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට හැඳින්වුවේ මේ පංචකාමගුණයමයි. සලායතන ආශ්‍රයෙන් තමයි මේ පංචකාමගුණ පංචකාම සම්පත්තිය කෙනෙක් මිදින්නේ. නමුත් මෙතෙන්දී මේ දේශනා විලාස වශයෙන් බුදුරජාන් වහන්සේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට හැඳින්වුවේ මේ පංචකාම ගුණයමයි. එතකොට මේ පංචකාම ගුණ ලෝකය ඉක්මවන ක්‍රමයක් ඊළඟට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා ධ්‍යාන මාර්ගයෙන්. ප්‍රථම ධ්‍යානයට සම්වැදුන නම් කිසි කෙනෙක් තරමක් දුරට අර පංචකාම ගුණ ලෝකේ නැහැත් වුණා. නමුත් ඒ පිළිවෙල බුදුරජාණන් පිළිබඳව ප්‍රකාශ වෙනවා අයම්පි පරි අනිස්සටෝ ලෝකම් ආදි වදාමි පරියාපන්නෝ ලෝකස් ලෝක පරියාපන්නෝ. මේ තැනත්තා තාම ලෝකෙන් හරියටම නික්මුනේ නැහැ, ලෝකයටම අයිති කියලා ওই විදිහට ප්‍රථම ධ්‍යාන, ද්විතීයි ධ්‍යාන ආදී වශයෙන් ගිහිල්ලා අවසානයේ කුණිච්චපරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසෝ නීව සංඥානා සංඥායතන සමතික්කම සංඥා වේදිත නිරෝධං උපසම්පද්ද විහෙරති පඤ්ඤායචස්ස දිස්වා ආසවා පරික්ඛීනා හෝති අයං බුච්චති බ්‍රාහ්මණ ලෝකස්ස අන්තං ආගම්ම ලෝකස්ස අන්තේ විහෙරති තින්නෝ ලෝකේ විසත්තිකං. ඒ කියන විවරණ මාර්ගයේ අවසානයේ පියවර හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ යම්කිසි භික්ෂුවක් හැම ආකාරයෙන්ම නේව සංඥානා සංඥායතන කියන ඒ සමාධි තත්ත්වයේ සමාපත්තිය ඉක්මවලා සංඥා වේදිත නිරෝධයට පැමිණ වාසය කරනවා. ප්‍රඥාවෙන් දැකලා දැකීමෙන් ඒ භික්ෂුවගේ ආශ්‍රවයන් එහෙම් පිටින්ම ක්ෂය වෙනවා. පඤ්ඤාචස්ස දිස්වාසවා පරික්ඛිනා හොಂತಿ අන්න එබඳු භික්ෂුවක් පිළිබඳව ඊළඟට ප්‍රකාශ වෙනවා. සංගුච්ඡති ලෝකසාන්තං ආගම ලෝකයේ කෙළවරට පැමිණ ලෝකසාන්තකේ විසත්තිකං විසත්තිකානම් වූ ඇලෙන සුළු තණ්හාවෙන් එතර වී ලෝකයේ කෙළවර වාසය කරන කෙනෙක් කියලා. මේ සූත්‍රයේ අනුව ඇතම් කෙනෙක් හිතන්න පුළුවනි ඇත්ත වශයෙන්ම මේ සංඥා වේදිත නිරෝධයයි මේ නිවන කියලා කියන්නේ. එහෙමත් බොහොම කෙනෙක් තෝරනවා. නමුත් මෙතන වැදගත් කොටස තියෙන්නේ අර පඤ්ඤායචස්ස දිස්වාසවා පරික්ඛීනා හොಂತಿ කියන එක. සංඥා වේදිත නිරෝධයේදී අර සීලුම සංස්කාරයන් ඒව සංසිඳිලා හරියට නිදාගත්තා වගේ වෙයි ඉන්නවා. ඒ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිටට පස්සේ ඇත්ත වශයෙන්ම අර කියාපු විදිහට ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රවයන් ක්ෂයවන්නේ. ඒ බව කෙනෙකුට සැක තියෙනවා නම් බලා ගන්න පුළුවනි චූල වේදල්ල සූත්‍රයෙන්. චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්නා පෙරණින් වහන්සේ අර විසාක උපාසක මහත්මයාට ප්‍රකාශ කරනවා සංඥා වේදිත නිරෝධං කෝ ආවුසෝ විසාක සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කෝ ආවුසෝ විසාක බුද්ධිතං අයෝ පස්සා පුසන්ති පස්සෝ අනිමිත්තෝ. දේපිත නිරෝධ සමාපත්තියෙන් නැගිට භික්ෂුව ස්පර්ශ තුනක් ස්පර්ශ කරනවා. මොනවද ස්පර්ශ තුන? ශුන්්‍යත අනිමිත්ත අපනිහිත. අටුවාව පවා එතෙන්දි තෝරනවා ශුන්්‍යතා නාම ඵල සමාපatti. එතකොට ඵල සමවත්තයටයි අවදි වෙන්නේ. ශුන්්‍යතෝ ඊළඟට ඒ වගේම සඳහන් වෙනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ඨිතස්ස කෝවෝසෝ විසාක භික්ඛුනෝ විවේක නින්නං කිත්තං හෝති විවේක පෝණං විවේක පබ්භාරං. ඒ වගේම සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිට්ටා වූ භික්ෂුවගේ සිත විවේකයට නැඹුරුයි, විවේකයට බරවයි තිබෙන්නේ, විවේකයට ඇලවෙලයි තිබෙන්නේ. විවේකය කියන එක තෝරන්නේ විවේකෝ නාම නිබ්බාණං. අටුවාවෙම කියනවා විවේක කියලා කියන්නේ නිවන. එතකොට මේන් තේරෙනවා අපට සංඥා වේදිත නිරෝධේ සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ අර ඵල සම්පත්තියේදී අර අපි කලින් අවස්ථාවක ප්‍රතිකුත් නිදසුන් දැක්වූ ඒ ඵල සමාපත්තිය අවස්ථාවේදී නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ අවස්ථාවේදී මේ ලෝකයේ කෙලවර දකින්නේ හරියට. ඔන්න ඔය විදිහට මේ එතකොට මේ අපිට පේනවා අර බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළ ලෝක ප්‍රඥප්තිය අර ලෝකයා අතර තිබුණු ලෝක ප්‍රඥප්තිය පිළිබඳ ප්‍රශ්නය ඉවත් කළා. ඒකට කොහෙත්ම අයිති නැති කාරණයක් ප්‍රකාශ කිරීමක් නොවේ. ඒ යම්කිසි හේතුවක් පිට ඒ අයෝනිසෝ මනසිකාරයෙන් ජනිත සංකල්පයක් නිසා ඒක ඉවත් කරලා
යෝනිසෝ මනසිකාරය අනුව ලෝකේ හටගන්න නියම මිනුම් දඬුව කෝදුවම පෙන්නලයි බුදුරජාන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳුවේ. මේ ලෝකාන්තයක් දුක්ඛාන්තයක් පිළිබඳ දුකේ කියලා ලෝක කෙලවරක් දුකෙහි කෙලවරක් පිළිබඳව සඳහන් වෙන සූත්‍ර අතරින් ඉතාමත්ම වැදගත් සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සංයුත්ත නිකායේ සඝාතක සංයුත්තේ සඳහන් වෙන රෝහිතස්ස සූත්‍රය. එක දවසක් ද බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන අවස්ථාවේ මේ රෝහිතස්ස නැමැති දේව පුත්‍රයා රාත්‍රියේ ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් මෙන්න ප්‍රශ්නයක් අහනවා. යක්කනුකෝ බන්තේන ජායතින ජීයතින මීයතින චවතින උප්පජ්ජති සක්කානුකෝ බන්තේ ගමනේන ලෝකස්සාන්තං ඥාතුම්වා දට්ඨුම්වා පාපුනිතුම්වා. ස්වාමීනි, යම් තැනක කෙනෙක් නූපදීද නොදිරයිද නොමියෙයිද චුත නොවේයිද නැවත නූපදනේද එබඳු වූ ලෝකාන්තයට ගමන් කිරීමෙන් ඒ ලෝකාන්තය දැනගත හැකිද දැකිය හැකිද ඊට පැමිණිය හැකිද? බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර නකුහං ආවුසෝ ගමනේ ඉන්න ලෝකස්ස යත්තකෝ ආවුසෝ නජායති නජීයති නමීයති නචවති නුප්පජ්ජති නාහන්තං ගමනේ ඉන්න ලෝකස්සාන්තං ඥාතයන් දට්ඨයන් පත්තයන්ති වදාන. එවත්නි, යම් තැනක නූපදනේද නොදිරයිද නොමියෙයිද චුත නොවේද නැවත නූපදනේද බඳු වූ ලෝකාන්තයට ගමන් කිරීමෙන් පැමිණිය හැකියයි මම නොකියමි. එපමණක් කියලා බුදුරජාන් වහන්සේ නැවැත්තුවාම රෝහිතස්ස දේව පුත්‍රයා බොහොම ප්‍රශංසා කරන අච්චරියම් බන්තේ අද්භුතම් බන්තේ, මේක බොහොම ආශ්චර්යවත් බොහොම අද්භූත කාරණයක් මේ තථාගතයන් වහන්සේ දේශු මේ සුභාසිතය යාව සුභාසිතං ඉදම් භගවත මේක බොහොම හොඳ කියවනක් කියලා මම නිසාද එහෙම ප්‍රශංසා කරන්නේ තමන් ප්‍රත්‍යක්ෂයෙන්ම මේ කාරණේ ඇත්ත බව තේරුම් අරගෙන තිබෙන නිසායි ඒක ප්‍රකාශ කරන ඊළාට රෝහිතස්ස දේව පුත්‍රයා. මම අතීතයේ රෝහිතස්ස නැමැති ඍෂිවරයෙක් භෝජ පුත්‍ර වූ භෝජන නැමැති යම් කිසි කෙනෙකුගේ පුත්‍රයෙක් වෙන්න ඇති. මම රෝහිතස්ස නැමැති ඍෂිවරයෙක්ව හිටියා ඉද්ධිමා වේහා සංගම බොහොම ඉර්ධිය සහිත අහසින් යාමේ ශක්තිය ඇති. මගේ වේගය අර කලින් අපි අර සූත්‍රයේ අර ලෝකායතික සූත්‍රයේ සඳහන් කළ අර වේගයයි. ඒ කියන්නේ ඊතල වේගයයි කෙටියෙන් කියනවා. ඊතලයක ගමන් වේගය තියෙනවා. ඒ වගේම මගේ පියමාරු කිරීම අර පෙරදිග මොහොතත් අපවර්දික මොහොතත් අතර තරම් ඒ තරම් පුළුල් පියමාරු කිරීමක් තියෙනවා. ඔක්කොම ඉර්ධි බලයෙන්. අන්න ඒ බඳු වූ ඒ ශක්තියක් ඇති මම අවුරුදු 100ක්ම මට නිකමට අදහසක් ආවා අහං ගමනේන ලෝකස්සන්තං පාපු නිස්සාමි. මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙළවරට පැමිණෙනවා කියලා. එහෙම අදහසක් ආපු නිසා මම මේ විදිහට ගමන් කළා අවුරුදු 100ක්ම. අර විදිහට අර ආහාර ගැනීම, ශරීර කෘත්‍ය කිරීම ආදී කාලේ ඇරෙන්න අනිත් කාලේම ගමන් කරලා අතරමඟදීම ලෝකයේ කෙළවරට නොපමින අතරමඟදීම කාලක්‍රියා කළා. අන්න ඒක නිසා මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාරණේ සුභාසිත වග මම පිළිගන්නවා කියලා ප්‍රකාශ කරා. එතකොට බුදුරජාණන් වහන්සේ වුණ තහවුරු ඒක තවදුරටත් තහවුරු කිරීම වශයෙන් ඉතාම වැදගත් සූත්‍ර කොටසක් ප්‍රකාශ කරනවා. නවතත් අරකම අවධාරණය කරමින් නකෝ පනාහං ආවුසු ගමනේන ලෝකස්ස අන්තං ඥාතයන් දට්ඨයන් පත්තයන්ති වදානි. නචාහං ආවුසු අපත්වාව ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියන් වදානි. අපිචාහං ආවුසු මස්මින් ඒව ව්‍යාමත්තේ කලේබරේ සංඤ්ඤි සමනකි ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනිච්ච පටිපදං. එවත්නි, මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරක් දැකිය හැකියයි දැනගත හැකියයි පීඩ පැමිණිය හැකියයි නොකියමි. එසේම ලෝකයේ කෙලවරකට නොපැමිණ දුකෙහි කෙලවරක් ඇතැයිද මම ප්‍රකාශන කරමි. නැවතද ඇවැත්මී අපි චාහං ආවුසු ඉමස්මින් යව ව්‍යාමත්තේ කලේබරේ සංහිමි සමනකි සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ වූ මේ ශරීර කූඩුවෙහිම සිරුරෙහිම කලේබර කියලා ඉඳලා තියෙනවා. මෘත ශරීරය නෙවෙයි එතන කියන්නේ, මේ ශරීර කූඩුවෙහිම ලෝකයක් පෙන්වාලාමි ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච පඤ්ඤපේමි ලෝකේ හට ගැනීමත් පෙන්වාලාමි ලෝක නිරෝධය නම් වූ නිවනත් පෙන්වාලාමි ලෝක නිරෝධගාමී ප්‍රතිපදාවත් පෙන්වාලාමි. ලෝකේ අතීතක් විවිධ ආගම් දෘෂ්ටිවාද හැම එකක්ම පසුබස්වන અભීත සිංහනාදයක් වෙන මේ ශ්‍රේෂ්ඨ දේශනාවේ අගේ තීරණ නොගත් වූ ඇතම් කෙනෙක් මේ කල ප්‍රකාශ කරනවා ඇහෙනවා.
මේ සූත්‍රයේ කියන හැටියට මේ නිවන මෙතන නැත ලෝක නිරෝධයක් මෙතන නැත අනිත් කාරණා තුන විතරයි මෙතන මේ මේ බඹයක් වුණු ශරීරයේ තිබෙන්නේ කියලා. ඒ විදිහේ දුර්මතයක් ප්‍රකාශ කිරීමට හේතුව නිවන පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ඇති වුණු නොයෙකුත් වැල්වටාරම් මතිමතාන්තරවල තදින් එල්බ ගැනීම නිසායි. නිවන හිම්පිටිම ගූඪගුප්ත දෙයක් කළා මේ ශරීරයට මේ පුද්ගලයාගේ ජීවිතයට කෙලින්ම අදාළ නොවන හැටියට. රහතන් වහන්සේ පරලෝක ගියාට පස්සේ පරලෝකනේ මරණයටපත් වුණාට පස්සේ ගිහිල්ලා එකතු වෙන යම්කිසි අද්භූත ගූඪ තැනක් හැටියටයි නිවන පිළිබඳව පස්සේ පසු කාලයක ඇති වුණු මති මතාන්තර වලින් තීරණය කෙරෙන්නේ. අන්න ඒව දැඩිව ගත්තු නිසා වෙන්නේ නැති සමහර විට මේ බුද්ධ භාසිතයේ අර මේ සංඥාවත් මනසත් සහිත මේ වම්බියක් පවුණු සීරෙහි ලෝක නිරෝධයක් තිබෙනවා කියන එක අර විදියට පිළිනොගන්න. එපමණක් නෙවෙයි අටුවාවේ පවා අටුවාවේ නම් ඒ තරම් දුරට ගිහිල්ලා නැහැ. අටුවාචාරින් වහන්සේ ප්‍රකාශ කරනවා තනකොළ ලී කැබලි ආදී නොවේ මේ චතුරාර්ය සත්‍ය තිබෙන්නේ මේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශාරීරිය තුලයි කියලා. ඒක හරි. ඒක අටුවාවේ එපමණක් ප්‍රකාශ කරලා නැතර කරනවා. ඉතින් මේක ගැනත් ඇතම් උගතෙක් ප්‍රශ්න කරනවා ප්‍රකාශ කරනවා. ඉතාමත්ම වටිනා දීර්ඝ විවරණයක් කළ යුතු වටිනා අවස්ථාවක් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පැහැරහැරියයි කියලා. ඒ කියමනත් සහේතුකයි. නමුත් අටුවාචාරින් වහන්සේ අර මේ තරම් වැදගත් සූත්‍රයක් ගැන ඊතරම්ම සැලකිල්ලක් නොදැක්වේ අර කියාපු අර වැඩිදුර වැඩිබර තියෙන්නේ අර විදියට පහු කාලයක පැන නැගුණු මති මතාන්තර නිසා. එතකොට මේ සූත්‍රය ගැන අමුතු දීර්ඝ විවරණ නැතත් අපි මෙතෙක් ප්‍රකාශ කළ කාරණේම මේකට විවර මේ මෙතෙක් නිබ්බාන පටිසම්යුක්ත සූත්‍ර ගැන ප්‍රකාශ කළ කරුණුම මේ සූත්‍රයට හොඳ විවරණක්. නිසාද දැන් මෙතන කියවෙනවා සංයීමී සමනකී කියන වචන දෙක. මේ කලෙ ඉමස්මින් ජාම් බම්බියක් පමණ වූ මේ කලේබරය සංඥාව සහ මනස සහිතයි. ඒක අර්ථවත්වයි බුදු පියාණන් වහන්සේ එතන යොදලා තිබෙන්නේ. අර කලින් සූත්‍රයේ අර ලෝකය හැඳින්වනකොට අර ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා යේන කෝ ආවුසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි අයං මුච්චති අරියස්ස විනී ලෝකෝ කියලා. ලෝක සංඥාවක් ලෝකය කියන මානයක් මැනීමක් මේ මනස තියෙන්නේ මනසෙන්ම තමයි මේ මැනීම කෙරෙන්නේ. එතකොට අර සංඤීමි සමනකි අර සංඥාවක් මනසත් සහිත කියලා කිව්වේ අන්න අර ලෝක ප්‍රඥප්තියට එකඟ වෙන ආකාරයට. එපමණක් නොවේ අර අපි කලින් අවස්ථාවක අර ඔය නිබ්බාන පටිසංයුක්ත සූත්‍රය ඒ වගේම විශේෂයෙන්ම ඵල සමාවත ගැන අර අඤ්ඤා ඵල සමාධි අඤ්ඤා විමුක්ඛාදී නම් වලින් හැඳින්වෙන ඒ ඵල සමාපත්තිය ගැන ප්‍රකාශ කරන සූත්‍ර දේශනා උපුටා දක්වූ අවස්ථාවල් වල සමහර විට මෙන්න මේ විදිහේ සූත්‍ර දක්වුවා සියානුකෝවා උසෝ තථාරූපෝ සමාධි පටිලාභෝ යත නේව පඨමිය නේව පඨවියං පඨවි සංඤ්ඤාසන ආපස්මින් ආපෝ සංඤ්ඤාසින තේජස්මින් තේජෝ සංඤ්ඤාසන වායස්මින් වායෝ සංඤ්ඤාසය ඔය විදිහට දිගට ගිහිල්ලා අවසානයේ ප්‍රකාශ වෙන සංඤීච පනස්ස ඒ කියන අරහත්ඵල සමාධිය කොයිතරම් ආශ්චර්යවත්ද කියතොත් එබඳු ඒ සමාධි පටිලාභයේදී ඒ සමාධි තත්වයේදී යම්කිසි කෙනෙක් පඨවි ආපෝ තේජෝ ආයෝ ඒ කිසිවක් පිළිබඳව මේ ලෝකයේ පිළිබඳව නෑ ඉද ලෝක සංඤ්ඤාස න පරලෝකේ පරලෝක සංඤ්ඤාස ඔය විදිහට මේ කිසිවක් පිළිබඳවත් ditta suta muta viññāta ආදී කිසිවක් පිළිබඳවත් සංඥාවක් නැහැ. නමුත් සූත්‍ර අගටම කියවෙනවා සංඤීච 50. නමුත් සංඥාවකුත් තියෙනවා. මුලදී කියාගෙන යනවා මේ සංඥාවලුත් නැත. නමුත් සංඤීච 50. ඊළඟට ඒකින් සංඤ්ඤේ කියලා අහුවාම අර සරියුත් සංඝාංශ එක්තර අවස්ථාවක ප්‍රකාශ කළා භවනිරෝධෝ නිබ්බාණං භවනිරෝධෝ නිබ්බාණං කියන සංඥාවයි ඒ අවස්ථාවේ තිබෙන්නේ නිබ්බාණ සංඥාවයි. ඒ වගේම තවත් සමහර සූත්‍රයක ඒ විදිහටම අපි උපුටා දැක්වුවා. තවත් සමහර සූත්‍රයක සඳහන් වුණා සියානුකෝ ආනන්ද තථා රූපෝ සමාධිපටිලාභෝ යත් නචක්ඛුං මනසිකරියන සෝතං මනසිකරියන ගාහණං මනසිකරේ ආදී වශයෙන් ගිහිල්ලා අවසාන වෙන්නේ මනසිච්ච පන කරී. ඒ සමාධි තත්වයේදී ඇස මෙනෙහි කරන්නෙත් නැහැ, කන මෙනෙහි කරන්නෙත් නැහැ, දිව මෙනෙහි කරන්නෙත් නැහැ, ඔය විදිහට කිසිවක් මෙනෙහි කරන්නේ නැහැ. ditta suta muta ආදී කිසිවක් අසුදුතු දෙයක් කිසිවක් මෙනෙහි කරන්නෙත් නැහැ. නමුත් මෙනෙහි කිරීමකුත් කරනවා. කුමක්ද මෙනෙහි කිරීම කියලා අහුව ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං.
නිබ්බාන සංඥාවයි නිබ්බානය පිළිබඳ මෙනෙහි කිරීමයි. එතකොට සංඥාව මෙනෙහි කිරීම කියන වචනත් අර යෙදෙනම අර ඵල සමාවත් අවස්ථාවේ. එතකොට නිවන කියන එක හරියට අර මිය ගිහිච්ච කොටයක් වගේ ඉන්න අවස්ථාවක් නෙවෙයි. මෙන්න මේ මේ தත්ත්වය දැකීමක්. මේ නිරෝධය නිරෝධයෙන් අර ලෝකයේ ඈතර වීමක්. ඒක නිසා තමයි අර සංඤ්ඤි සමනකේ කියලා වචනේ ඉදලා තියෙන්නේ. මේ සංඤ්ඤි මනස සහිත මේ ශාරීරියෙම. ඒ වගේම තවත් සූත්‍රවල අපට හමු වුණා බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල සලායතන නිරෝධයම නිබ්බාණය හැටියට. සලායතන අති දැන් සේ ආයතනේ වේදිතබ්බේ තස්මාතිය භික්කවේ සේ ආයතනේ වේදිතබ්බේ යත් චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බි ඔය විදිහ සූත්‍රයකට අපි කලින් අවස්ථාවක දැක්වුවා අර ලෝකකාම ගුණ සූත්‍රය සූත්‍රයක් හැටියට එතන කියවෙනවා ඒ ආයතනය තේරුම් ගත යුතු කෙබඳු ආයතනයක්ද එහි ඇස නිරුද්ධ වෙනවා රූප සංඥා මැකිලා යනවා කන නිරුද්ධ වෙනවා සද්ද සංඥා මැකිලා යනවා ඔන්න ඔය විදිහේ එතන කියවෙන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේකට දෙන විවරණය සලායත නිරෝධම් ආවුසු භගවතා සන්ධාය භාසිතා සලායත නිරෝධය සන්ධාය මේක ප්‍රකාශ කළේ සලායත නිරෝධ කියලා කියන්නේ නිවනයි එතකොට ඔය හැම එකකින්ම අපට පේනවා ඔය සලායත නිරෝධ සත්‍ය මේ ලෝක මේ සලායතනේ නිසයි මේ ලෝකයක් ගොඩ නැගුණේ අර කියාපු මිනුම් දඬු 6 නිසයි ලෝකයක් ගොඩ නැගුණේ ඒ එතකොට මේ සලායතනේ ගොඩ නැගුණු ලෝකය සලායතනය නැතිවීමෙන්ම නිරුද්ධ විය යුතුයි ඒක තමයි සලායතන නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ අර සියලුම මිනුම් දඬු කෝදු ඔක්කොම අවලංගු වෙන අවස්ථාවයි සලායතන නිරෝධත්වය මෙන්න මේක මේ සලායතන නිරෝධය මේකට හේතුව මොකද අර ස්පර්ශය මේ සලායතන නිරෝධය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ස්පර්ශ ආයතන මේ ස්පර්ශ ආයතන කියලා කියනකොට මෙතන තියෙනවා දෙකක් නිතරම දෙකක් පිළිබඳ ඇසත් රූපත් ඔය ආදි වශයෙන් දෙකක් පිළිබඳ ස්පර්ශය ඔන්න ඔය විදිහේ දෙකක් පිළිබඳ ස්පර්ශය නිසා තමයි මේ කෙනෙකුට ඒවා පිළිබඳ නිත්‍ය සංඥාව නිසා ඒ ස්පර්ශය මුල් කරගෙන සංඥාවල් තියෙනවා වේදනා සංඥා ආදී වශයෙන් ලෝකයක් මැවිලා පෙනෙනවා ඇසට පෙනෙන ලෝකයක් තිබෙනවා ඒ මිනිස්යෙන්ගෙන් නම් එහිමයි තිරිසනුන්ගේ වෙනමයි තිරිසනුන්ට පෙනෙන සමහර දේවල් සත්වයින්ට පෙනෙන සමහර දේවල් මිනිස්යින්ට පෙනෙන්නේ නැහැ ඒ චක්ෂුරායතනයේ ස්වභාවය නිසා ওই විදිහටම තමයි කන පිළිබඳවත් එහිමයි ඔය කියාපු මිනුම් දඬු කෝදු වලින් තමයි ලෝකයක් ගොඩ නැගෙන්නේ එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතනයෙන් ගෙන් ගොඩ නැගෙන ලෝකය එහෙන් පිටිම ප්‍රපංච ලෝකයක් මේකම තමයි දැන් සාමාන්‍ය නිවන නිප්පංච තත්වයේ කියලා කියන්නේ මේ ප්‍රපංචයෙන් ඈතර වීම මේ ප්‍රපංචයේ කෙලවර කිරීම ප්‍රපංචයේ කෙලවර කිරීමත් සලායතනයේ කෙලවර කිරීමත් එකයි ඒ බව හෙළි වෙන සූත්‍රයක් තිබෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ ප්‍රශ්න උත්තර වශයෙන් සාකච්ඡා කරන්නේ අප සඳහායි. තමන්ට ඇති වුණු සැකයක් සඳහා නොවේ ධර්ම කාරණා මතු කර දැක්වීම සඳහායි. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවං ආවසෝ එසේ නොකිය වැවැත්නි. ඒක ප්‍රශ්නේ මොකද්ද? චන්නං අවැත්නි ස්පර්ශ ආයතන භයෙහි නිරුද්ධ වීමෙන් පස්සේ තවත් යමක් තිබෙනවද කියන එකයි ප්‍රශ්නේ. චන්නං ආවසෝපස්ස ආයතන නම් අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචි අනෙක් කිසිවක් ඇද්ද? ඊට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවං ආවසෝ එහෙම අහන්න එපා. ඒ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ කියන එක. ඊළඟට අහනවා මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ චන්නං ආවසෝපස්ස ආයතන නම් අශේෂ විරාග නිරෝධා නත්තඤ්ඤං කිංචි හොඳ එහෙමනම් මේ ස්පර්ශ ආයතන 6 නැතිවී සම්පූර්ණයෙන්ම නිර්වශේෂයෙන්ම නැති වුණාට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ කිසිවක් නැද්ද? මා හේවං ආවසෝ එහෙමත් අහන්න එපා. ඔය විදිහට ඊළඟට අහන තුන්වෙනි ප්‍රශ්නය චන්නං ආවසෝ පස්ස ආයතන නම් අශේෂ විරාග නිරෝධා අත්ථිච අත්ථිචඤ්ඤ
අත්ථිච්ච නත්ථි චඤ්ඤං කියන්නේ. ඇති සහ නැති කියන එකද තත්ත්වය. ඒකත් අහන්න එපයි කිව්වා. ඊළඟට හතර වෙනුව නියමත්ථි නොනත්ථි. අර චතුෂ්කෝටි ක්‍රමයට සතර කෝණ ක්‍රමයට මේ සූත්‍රයේ විවරණය කෙරෙන්නේ. එහෙමනම් කියන්න වෙන්නේ එහෙමනම් සලායතනීය නිරුද්ධ වීමෙන් පස්සේ යමක් නැතිත් නැත්තිත් නැහැ ඇත්තිත් නැහැ කියලාද කියන්න වෙන්නේ. ඒකත් ඒකටත් අසරුත් සංඥාසි දෙන පිළිතුර මා එවන් ආවස එසේ නොකිය බැවැත්ම. එතකොට මහකොටි සංඥාසේ විමසනවා කොහොමද මේ විදිහට මේ දීප පිළිතුර මම තේරුම් ගන්නෙ කියලා. මක් නිසාද මේ විදිහට මේ හැම ප්‍රශ්නයක්ම ප්‍රතික්ෂේප කළේ කියලා. ඒකට හේතු වශයෙන් ඊළඟට සාරිපුත් සංඥාසේ ප්‍රකාශ කරනවා චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචීති ඉතිවදං අප්පපංචං පපංචීති. ඒ වගේම චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචීති ඉතිවදං අප්පපංචං පපංචීති. චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්ථිච නත්ථි චඤ්ඤං කිංචීති ඉතිවදං අප්පපංචං පපංචීති. චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා නේවත්ථි නොනත්ථි චඤ්ඤං කිංචී චඤ්ඤං කිංචීති ඉතිවදං අප්පපංචං පපංචීති. ඒ හතර ආකාරයෙන්ම මේ ප්‍රශ්න ඇසීමෙන් කෙරෙන්නේ අප්පපංචං පපංචීති. ප්‍රපංච නොකට යුත්තක් පිළිබඳව ප්‍රපංච කිරීමක් වෙනවා. ප්‍රපංච නොකළ යුතු තැනක් පිළිබඳව ප්‍රපංච කිරීමක් වෙන නිසායි ඒ ප්‍රශ්න හතරම ප්‍රතික්ෂේප කළේ. ඊළඟට නිගමන වාක්‍ය හැටියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා චන්නං ආවසෝ පස්සායතනානං යාවතාවසෝ චන්නං පස්සායතනානං ගති තාවතා පපංචස්ස ගති. යාවතා පපංචස්ස ගති තාවතා චන්නං පස්සායතනානං ගති. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ වි පංච නිරෝධෝ පපංච රූපසම්. එවැත්නි ස්පර්ශායතන හය යම්තා දුරට යේද ගති කියලා එතන දෙන්නේ යම් එහි ස්පර්ශායතන හයේ විෂය එහෙම නැත්නම් ස්පර්ශායතන හය යම්තා දුරට විහිදේද ඊතා දුරටම ප්‍රපංචයත් විහිදේ. ඒ වගේම ප්‍රපංචය යම්තා දුරට විහිදේද ඊතා දුරටම සලායතන ස්පර්ශායතන හයත් විහිදේ. මේ දෙක එකිනෙකට සම්බන්ධ බවයි පෙන්වු කරන්නේ. එකිනෙකට සමානයි. චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා ස්පර්ශායතන හය නිරවශේෂයෙන් ඒ පිළිබඳව විරාගය සහ නිරෝධය ඇතිවීමෙන් වෙන්නේ කුමක්ද? පපංච නිරෝධෝ පපංච රූපසම. ප්‍රපංච නිරුද්ධ වෙනවා ප්‍රපංච රූපසම වෙනවා. මේ ප්‍රපංච ගැන අපි තරම දුරට විග්‍රහ කළයි කියන්නේ කලිනුත්. මෙතෙන්දී මේ අටුවාචාරින් වහන්සේ අර අත්ථඤ්ඤං කිංචී කියන වචනේ තෝරන්නේ අර විදියට ස්පර්ශායතන හය නිරුද්ධ වුණාට පස්සේ තතෝපරං අත්ථි කෝචි අපමත්තකෝපි කිලෝසෝ කිලේසෝති පුච්ඡති. ඒ ප්‍රශ්නෙන් අහන්නේ මහකොටි ස්වාමීන් වහන්සේ අහන්නේ අර සලායතනේ නිරුද්ධ වුණාට පස්සේ තවත් අල්ප මාත්‍ර වූ ක්ලේශයක්වත් තියනවද කියන එකයි අහන්නේ කියලා ඒ දෙට අටුවාචාරින් වහන්සේ තෝරන්නේ. නමුත් මෙතන මේ කෙලෙස් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. කෙලෙස් තව ඉතුරුවද තියනවද කියලා ප්‍රශ්නේ නෙවෙයි මෙතන අහන්නේ. එහෙම අහනවා නම් ඊළඟ දෙවෙනි අර එහෙම නැtei කියලා කෙලින්ම පිළිතුරු දෙන්නත් ඉඩ තිබුණා. මෙතන මේ අත්ථඤ්ඤං කිංචි කියලා අහන්නේ මෙතන ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම අර ඇත නැත කියන වචනය පිළිබඳවයි. ඒකට ඇත කියන වචනය ව්‍යවහාර කරන්න පුළුවන්ද නැත කියන වචනය ව්‍යවහාර කරන්න පුළුවන්ද සලායතනෙහි ගොරුණාට පස්සේ. ඒ වගේම ඇත සහ නැති කියන වැරදි දෙකක් එකතු කරාම හරි වෙන්නේ නැහනේ. ඇතිත් වැරදි නැතිත් වැරදි. එතකොට ඇති සහ නැති කියලා කිව්වහම ඒකත් වැරදි නෝන. ඊළඟට ඒ දෙකම නැtei කියලා කිව්වත් එතනත් වැරද්ද. ඔකයි ඔය සතරකොන් තර්කයේම ප්‍රතික්ෂේප වෙන්නේ. මෙතන මේ ප්‍රපංචය එතකොට ඇත නැත කියන ව්‍යවහාරයමයි. මුළු මහත් ලෝකයක් ගොඩනැගිලා තිබෙන්නේ ලෝකයේ දේවල් ඇත නැත කියන මේ ප්‍රඥප්ති. මේවා සංඛත බව අවබෝධ නොකරගෙන අපි මේ අවස්ථානුකූලව මේක ඇtei කියලා කියනවා. මේ ඉදිරිපිට ඇති යන්ත්‍රය මේ හැම දෙයක්ම තියෙනවා කියලා කියනවා. අපි ඉන්නවා කියලා කියනවා. වෙමි කියලා කියනවා. නමුත් ඇතුළත වෙන අර ශීක්‍රාකාර අර මොහොතක් පාසා සිදුවෙන අර උදයබ්බය වලින් අපි අර සමුදේ පක්ෂේමයි බොහෝ දුරට ජීවත් වෙන්නේ. අන්න ඒක නිසා තමයි එතකොට මේ සලායතන මේ හැම එකක්ම මේ ඇත නැත කියන ප්‍රඥප්ති සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තිබෙන්නේ මේ සලායතනයේ උඩ. ඇත නැත පමණක් නොවේ ඒ දෙක එකතු කරලා දක්වන තර්ක.
එතකොට භාෂා විවහාරයේ තර්කයට මේ හැම එකටම බුදුරජාන් වහන්සේ ගහපු දුම්බර පාරවල් රාශිය මේ අපිට පේනවා මේ හැම එකකින්. මහගිනි ජාලාවක් වගේ. මේ විදිහට මේ මේන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? සලායතන නිරෝධයෙන්ම ප්‍රපංච නිරෝධය වෙනවා. එතකොට මේ දෘෂ්ටි සමූහය එහෙම් පිට සමහර සාස්ත්‍රවල මේ දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ඔය අව්‍යාගත ප්‍රශ්න ආදී මිත්‍යා දෘෂ්ටි පිළිබඳව බුදුරජාන් වහන්සේ යොදන වචනයක් තමයි දික්ටි පරිලාහ. පරිලාහ කියලා කියන්නේ මේ දාහය ඔය උණකාරයින්ට එහෙම හැදෙනවා අර වතුර ඉල්ලලා කෑ ගහන අවස්ථාව ඒකට පරිලාහය කියලා කියනවා. උන් ඔය විදිහේ උණකාරය ගොඩක් තමයි පෘථග්ජනය සාමාන්‍ය මේ ලෝකයේ පිළිබඳ මේ ප්‍රශ්න විසඳා ගන්න මේ විදිහට තර්කානුකූල තර්ක වලින් විසඳා ගන්න වෙහෙසෙන්නේ අර පූර්ණ කස්සප නිගණ්ඨ නාථ පුත්‍ර ආදී අර හරියට මේ උණ විකාරයෙන් අසන ප්‍රශ්න වගේ ගත්තු ඒ මුල් මතයම වැරදි. ඒමක් නිසාද අයෝනිසෝ මනසිකාරය අර සංකතයේ බව ඒව තුළ තියෙන සංස්කාර පක්ෂිය අවබෝධ කරනවා ගැනීම නිසායි මේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ලෝකයේ සොයාගෙන මුළු ජීවිතේම පවා ගමන් කරනවා. ඔන්න විදිහ තත්වයක් ලෝකයේ තියෙන්නේ. ඒව තමයි ප්‍රපංච. ප්‍රපංච කියලා කියන එක ඒ වචනේ ඇත්ත වශයෙන්ම මුළු මහත් ලෝකයේ පුරා පැතිර තිබෙන වචනයක් මේ ප්‍රපංච කියන වචනේ. ඔය සාමාන්‍යයෙන් තෝරනවා තණ්හා ප්‍රපංච මාන ප්‍රපංච දික්ටි ප්‍රපංච කියලා. ඒයින් ප්‍රපංච කියන වචනේ තේරුව වෙන්නේ නැහැ. ඒ ප්‍රපංචවල ප්‍රධාන කොටස් තුනක් දැක්වීම පමණයි. තණ්හා ප්‍රපංච ප්‍රපංච කුමක්ද කියලා අහුවාම තණ්හා ප්‍රපංචෝ දික්ටි ප්‍රපංචෝ මාන ප්‍රපංචෝ. ඔයින් හැඟෙන්නේ නැහැ ප්‍රපංචය කියන එක තේරුම් ගත්තද නැද්ද කියලා. නමුත් මේ ප්‍රපංච වීම මේ ප්‍රපංචය එහෙම් පිටින්ම මේ වාග්විෂය ආශ්‍රය කරගෙන අපි අර කලින් ප්‍රකාශ කළ අස්මි කියන අස්මිමානිය අස්මි කියන කූණ්‍ය ගැහුවට පස්සේ එතන ඉඳලා අර ව්‍යාකරණය විහිදෙන හැටි උත්තම පුරුෂයාට පස්සේ ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ ආදී වශයෙන් ඊළාට තර්කීය ශාස්ත්‍රයේත් ඒ වගේම දෙයක් මේක දෙකක්ද ඒ දෙක මේ දෙකම එකක්ද කියලා අහන පුද්ගලයාම ඒ ප්‍රශ්න දෙකේම තියෙනවා එක්තරා මිත්‍යාවක් මේක දෙකක්ද කියලා අහන පුද්ගලයා අරක ඉතල එකක් කියලා අරගෙනයි අහන්නේ. අර පුද්ගලයා අහන්නේ මේක මේ දෙක එකක්ද කියලා ඒ දෙකක් හැටියට අරගෙනයි. ඔය විදිහේ එහෙන් පිටින්ම මේ භාෂා විවහාරය සම්බන්ධ මහා මිත්‍යා ගොඩක් මහා පටලැවිලි ගොඩක් උඩයි ලෝකයා සිටින්නේ. අන්න ඒවා සියල්ලම निराකරණය වෙන කාරණේයි බුදුරජාණන් වහන්සේ මේ සලායත නිරෝධයෙන් පෙන්වුම් කරන්නේ. එතකොට මේක මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගත හැකි එකක්. මේ බඹයක් පමණ වුණු සඤ්ඤාවත් මනසත් සහිත මේ ශාරීරිය තුලම ලෝකයේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මේකයි. එතකොට අර ලෝකීය පිළිබඳ ප්‍රශ්නය මේක මේ චක්‍රාකාර ප්‍රශ්නයක් බව අපි කලින් ප්‍රකාශ කළා. චක්‍රයක කෙලවරක් දැකින්න බැරි වුණත් මේ ප්‍රශ්න විසඳා ගන්න ක්‍රමයක් තිබෙනවා. එක ක්‍රමයක් තියෙනවා. කුමක්ද? චක්‍රය බිඳීමේ වට්ටුපච්ඡේද කියන්නේ ඒකයි. වට්ටය බිඳිනවා. මේ වට්ටය බිඳින්නේ ගමන් කිරීමෙන් නෙවෙයි මේ సంతාණියම තිබෙන වටය ඒක තමයි අපි දීසුලිය හැටියට හැඳින්වුවේ විඥානියත් නාම රූපියත් අතර තියෙන දීසුලියයි ඒ දීසුලියම තමයි අපි අර කලින් අවස්ථාවක දැක්ුවේ අර අනිදස්සන විඥානිය ආදීන් ඒ නිබ්බාන සූත්‍රව දක්වන අවස්ථාවේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පකං එත් ආපෝච පඨවි තේජෝ වායෝන ගාබති එත් දීගංච රස්සංච අනු තුලං සුභාසුභං එත් නාමංච රූපංච ආසීසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේදං උපරුජ්ජති නාම රූපය නැති වෙන හැටි එතන පෙන්වු කරනවා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං අනන්ත වූ සර්ව හැම පැත්තෙන්ම ආලෝකමත් වූ අනිදස්සන විඥාණය එහි ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත ධර්මවත් නැහැ. එතකොට මේ මහා භූත ධර්ම වලින් තමයි මේ කට්ටිය මේ චක්කවාල ලෝකයක් හැදෙනවා කියලා කියන්නේ. චක්කවාල කියන වචනේ තියෙන චක්‍රයයි මේ ලෝක හැදෙන්නේ මේ මහා බුද්ධ ධර්මයේ. ඒ මහා බුද්ධ ධර්මත් අතන අර විඥානේ නැහැ අනිදර්ශන විඥානේ. එපමණක් නෙවෙයි. දීඝං රස්සං අනුන් තුලං. එත දීඝං කරස්සං ච දිග කොට කියන මැනී. ඒ මිනුම් දඩු පොදු මුකුත් නැහැ. දීඝං කරස්සං ච අනුන් තුලං. සුභ අසුභ. ඒ විදිහේ ඒ මැනීම් කිසිවක් නැහැ. එත නාමංච රූපංච නාම රූපේ මෙතන අශේෂෙන් නිරුද්ධයි. එතකොට අර දක්ෂ වෛද්‍යවරයෙක් අර රෝගියේ විෂ බීජයට පහර ගහලා විෂ බීජය නැසලා ඒ කෙනෙක් සුවපත් කරනවා වගේ බුදුරජාන් වහන්සේ මේ වට්ටුපච්ඡේදය කළේ මේ අපේම මේ ගඹයක් පහන වූ මේ ශාරීරියේ තිබෙන අර විඥානයත් නාම රූපයත් අතර අර කියන අර නිතර කරකැවෙන වට්ට දෙක වට්ටය එහෙම නැත්නම් දියසුලිය මේක සින්ද විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය ඒක තමයි අර නලකලාප සූත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ විඥානය ඉවත් කර හැටිය අර බටමිටි බටකොටු මිටි දෙකක් එකට එකක් හේතු කරලා තියෙනකොට එකක් ඇද්දාම අනික වැටෙනවා ඒක අනිත් එක ඇද්දාම මේක වැටෙනවා ඒ වගේ විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයෙන් ඔන්න ඔය විදිහටයි බුදුරජාණන් වහන්සේ
මේ කාරණය මේ මේ ප්‍රශ්නේ විසඳුවේ දැන් කාල වේලාව අවසන් නිසා අපි අදට එතනින් නවත්වනවා. ittha vata jamhe sambhatam sampanna sampanna